ಸಿಹಲ ಟಿವಿ ನಿರತುರು ಒಬಲಗೆ ಈ ದಿನ ನವಸೀಲಂತೆಹ ಪವತ್ತು ತರಗ ಪರಾಜಯನ್ ಪಸುವ ಮಾಧ್ಯವೇತ ಅದಹಸ್ ದಕ್ಕುಮಿನ್ ನಾಯಕ ದಾಸುನ್ ಮಾಧ್ಯವೇದಿಂಗೆ ಪ್ರಶ್ನೆ ಬಲಟ ಲಬಾ ದುನ್ ಪಿರಿತುರು ಮೇ ಆಕಾರೆನ್ ದಕ್ವೆನವ ಒಬೇ ಕಂಡೈಮ ಮೇ ತರಗೇಟ ಪೆಮನೇಮಗನ ಲೋಕ ವಿಶ್ವಾಸಯಕ್ ತಿಬುನಾ ಅದ ಕ್ರೀಡಾವೇದಿ ಒಬಟ ಅತ್ತಟಮ ವರದುನದೇ ವಿಶ್ಲೇಷಣೆ ಕರನ್ನ ಮಮ ಹಿತ್ತು ಅಪಿ ಅತ್ತಟಮ ಪಟಂಗತ್ತ ಹೊಂದಟ ಕಿಯಲಾ ಅತಹರ ದೆಮ ಉಡಪಂದು ಮಮ ಹಿತನ್ನೆ ಎಮ್ಮೆಮ ಕ್ರೀಡಾವೇ ಕ್ರೀಡಾವ ವಿನಸ್ ಕರೀಮ ಇತಿನ್ ಬ್ಲೆನ್ ಫಿಲಿಪ್ಸ್ ಲಕುನು ಸೀಯಕ್ ದಾಕ್ಷ ಸೀಯಕ್ ඉතින් මම හිතන්නේ ඒක තමයි මේ තරගයේ හැරවුම් ලක්ෂ්‍ය වුනේ. එසේ තිබිය දෙ 160ක් පමණ හබායම. ඇත්තටම මම හිතන්නේ අපිට ඒ කඩොල්ල ලැබුණා නම් ඔවුන ලකුණු 130 140 වගේ තියාගන්න තිබුණා. නැවතත් අපි ඉදිරියෙන් හොඳින් පන්දුවට පහර දුන්නේ නැහැ. ඉතින් අපි දන්නවා මේ කඩොළු මතය දැඩි බව. පළමු ඕවර දෙක දුෂ්කරම ඕවර දෙක වනු ඇති. දෙකෙන් පස්සේ අපි 3 දෙනෙක් වැටුණා. ඒ නිසා අපි 160 හබා යන විට ඒ කිසි විටකත් අපට උදව් කරන්නේ නැහැ. එහෙදි පිටිකන්න තත්ත්වය කතරම් දුෂ්කරද පහදලිවම ෆිලිප්ස් හර කිසිවෙකුට විශාල ලකුණු ලබා ගැනීමට නොහැකි විය මං හිතන්නේ ප්‍රතිපලයක් වශයෙන් එම කොන්දේසි සලකා බැලීමේදී ෆිලිප්ස් ගේ ඉනිම කොතරම් හොඳද එය දැඩි කඩොල්ලක කැපී පෙනෙන පහරක් ඔහු ස්ථාවර වීමට ටික වේලාවක් ගත වූ අතර පසුව ඔහුට ඔහුගේ කාලය ලැබුණු අතර පන්දුවට පහර දීමට බොහෝ කාලයක් තිබුණි ඒ නිසා මම හිතන්නේ ඔහු ඔහුගේ කාලය ගත කරයි මම හිතන්නේ අනේකා බොහෝ පිටිකරුවන් හොඳ නැති තැන එතනයි ඔබ මේ වන විට සිඩ්නි හිදී තවත් බොහෝ තරග නරඹා තිබේද මන්දගාමී පන්දු යවීම ඔබට මුල් කාලයේ සැබෑ ප්‍රධාන උපක්‍රමය වූ බව පෙනේ. ඔව්. අපි කවදාවත් හිතුවේ නැහැ මේ වගේ මන්දගාමී වේවි කියලා. මේක මීට වඩා හොඳ කඩොල්ලක් වෙයි කියලා අපි බලාපොරොත්තු වුණා. තවමත් ඒ සිදු වෙනවා. තත්ත්වයන් වෙනස් වීමත් සමග ඒ සමහර විට හැරවිය හැකි. එයා අද හොඳම කඩොල්ල නොවුනත් තවමත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හොඳ කඩොල්ලක්. අවසානික විතරයි ඔබ එම පන්දු රැකීමේ වැරදි සහ උඩ පන්දු අතහැර දැමූ සමහරක් සදහන් කළා. ඊළඟ තරගයේදී ඒවා නැවත සිදු නොවන බවට වග බලා ගැනීමේ යතුරු කුමක්ද? අපි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන විට උඩ පන්දු අතාරින කවුරුත් කැමති නැහැ. බැවින් අපිට කිසිවෙකු පෙන්වා දීමට අවශ්‍ය නැත. කිසිවෙකුට දොස් පැවරීමට අපට අවශ්‍ය නැත. අප කළ යුත්තේ මීළඟ තරගයේදී නැවත කණ්ඩායම් ගත වී ඊළඟ තරග දෙකේදී තියුණු ලෙස පැමිණීම. දසුන්, ඔබට මේ වන විට තරගාවලියේදී ආබාධ හයක් සිද්ධ වුණා. ඔබේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අහිමි කර කොළඹින් නාදේශකයන් ගෙනීම සහ ඔවුන් බෙදවැටීම කොතරම් දුෂ්කරද? කැප්ටන් විදිහට එය ඔබට කොච්චර දුෂ්කරද? එය පාලනය කළ නොහැකි. ඒ නිසා ක්‍රීඩකයන් යෝග්‍ය වනු ඇතැයි අපිට අපේක්ෂා කළ නොහැක. වැඩිවැඩියෙන් ක්‍රීඩකයන් නාබාධවලට ලක්වන අවස්ථා තිබිය හැකි. ඉතින් මුලින්ම අපි පරීක්ෂා කර බැලිය යුතුයි ක්‍රීඩකයන් නාබාධවලට ලක්වීමට හේතුව මොකක්ද කියලා. මට පාලනයක් නැහැ පාලනය කරන්න පුළුවන් දේ විතරයි ක්‍රීඩකයන් පිටියට එනකොට මට ඔවුන්ගෙන් උපරිමය ගන්න පුළුවන් ඊට අමතරව එක කනස්සල්ලට කරුණක් නමුත් මම මේ ගැන වැඩි යමක් නොසලකමි ඔබ තාමත් විශ්වාස කරන අද ඔබට අවසන් පූර්ව වටේට පැමිණීමට අවස්ථාව ලැබෙයි කියලා ඔව් පැහැදිලිවම ඒ නිසා ඉදිරි තරග දෙක විශේෂයෙන්ම හොඳ ලකුණු වේගයක් සමගින් මේ තරග දෙකෙන් අපිට යන්න පුළුවන් නම් මම ඉදින් අපිට අවසන් පූර්ව වටේට එන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා දසොන් එහි සදහන් වූ දේ අනුගමනය කිරීම පමණි මේ මුළු වසර පුරාම ඔබ විශාල පරාජයන් ලැබුව අවස්ථා ඇති අතර එයින් ඔබට ආපසු යා හැකියි මිනිසුන් සිටු අවස්ථා තිබේද ඔබ පැහැදිලිවම කරලා තියෙනවා ඔබ ආසියානු කුසලානීය දිනුවේ වැඩි දවසක් නැමේ මේ තරගාවලියේ තවමත් ඉදිරියට යන්න පුළුවන් මේ වගේ පරාජයකින් පසුවත් හොඳ දස්කම් දක්වන්න පුළුවන් කියලා එකින් ඔබට විශ්වාසය ලැබෙනවද අපේ අතීතයේ සිට විශේෂයෙන්ම මෙම තරුණ කණ්ඩායමට ආපසු බැමිණියා. ඒ නිසා වුන් බොහෝ දුෂ්කර කාලවලට මුහුණ දීලා ආවේ. ඉතින් මං හිතන්නේ අපිට තවමත් මේ தත්ත්වෙ මිදී අවසන් පූර්ව වටේට යන්න පුළුවන් ඒ කියලා. ඔබේ ලකුණු හබා යාම ආරම්භයේදීම ට්‍රෙන්ට් බෝල්ට් සහ ටීම් සෞති වෙත මුල් කඩුළු රැසක් අහිමි වූ විට පිටිකරන එකකයක් ලෙස ඔබට වෙනස් ලෙස යමක් කළ හැකිව තිබුණේ ඒ සඳහා අඩිතාලමක් ලබා දීම සඳහා පමණි. ඒ ඉලක්කය ගැන කියවත් හැම විටම චලනය වන පන්දුවක් සමග කෙලින් ක්‍රීඩා කිරීම ගැන තමයි අපි සලකා බලන්නේ. අපි මේ ක්‍රීඩාවේදී හොඳ නැහැ ඒ නිසා අපි ඊළඟ තරගයේ හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබේ පිටිහරණය ගැන කතා කළොත් මේ ලෝක කුසලානේ මේ දක්වා ඔබේ පිටිහරණ දස්කම් අද තරගයේ විතරක් නෙමෙයි සමහර විට පිටිකරණය නිසා කලින් අධීරයේදී ඔබ පරදුන තරගයක් ඇති. ඉතින් මේ මොහොතේ පන්දු යෑමට වඩා පිටිකරණය ඔබට විශාල ගැටලුවක්ද? ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරනකොට ප්‍රශ්නයක් වෙන දෙයක් නැහැ. එය සිදු වෙනවා ඔය ඔබල දන්නා. ඒක ක්‍රීඩාවක් පමණි. සමහර විට අපට නරක ක්‍රීඩාවක් විය හැකි. නමුත් ඉන්පසු අපි තරගාවලිය හොඳට ක්‍රීඩා කළා. ඉතින් අද පිටිකරණේ නරකම දවස. මං හිතන්නේ ඒක අපි පිටිකරණෙන් ක්‍රීඩා කළ නරකම ක්‍රීඩා බවයි. ඒ නිසා වැදගත් වන්නේ පිටිකරණ ඒකකයක් ලෙස නැවත එකතු වී ඉදිරි තරග දෙක ජය ගැනීම. තරගාවලිය ඉදිරි තරග ගැන බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට ඔබට කුමක් කළ යුතුදයි සිතෙනවාද? මම කලින් සඳහන් කළා වගේ අපි ගොඩක් දුෂ්කර කාලවලට මුහුණ දීලා ආවේ. ඒ නිසා මං හිතන්නේ අපිට තාමත් මේ ස්ථානෙන් නාපසියා හැකියි.